ඇකඩමියාවෙන් එහාගේ උන්ගේ ගුවන් විදුලි අවකාශය සබඳ සරසවි ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ශ්‍රාවක හිතවතුනි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ කැම්පස් රේඩියෝ ඔබ වෙත ගෙනෙන ඇකඩමියාවෙන් එහා ගිය වුන්ගේ ගුවන් විදුලි අවකාශය සබඳ සරසවි වැඩසටහනේ තවත් එක් දිගහැරුමක් සමගයි ඔබ එක්වන්නේ ඔබ දන්නවා අපේ මාධ්‍ය අවකාශය වෙන් කරන්නේ සරසවි වල කැපි පෙනෙන භූමිකාවන් වෙනුවෙන් වන වග එවිට අපට මුණගැසෙනවා තම අධ්‍යන වටපිටාවෙන් පරිබාහිරව කැපි පෙනෙන නිර්මාණ කාර්යයන් වල නිරත වන සහෝදර විද්‍යාර්ථීන්ව අද අපත් සමගින් එකතු වෙන සහෝදරයා ලංකාවේ ටෙලි නාට්‍ය ශාස්ත්‍රයේ කැපි පෙනෙන සුවිශේෂී චරිතයක් ලෙසයි අපට මුණගැසෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යාර්ථි දිලුම් විජේසිංහ සහෝදරයා සමගයි සබඳ සරසවි අද අපේ කතා බහ. සබඳ සරසවි ආයුබෝවන් දිලෝ කොහොමද ඔබට? ආයුබෝවන් බිමිතා මම ඉතාමත්ම හොඳින් ඉන්නවා. මම හිතනවා ඔයගොල්ලෝ ඒ වගේම හොඳින් ඉන්නයි කියලා. සතුටුයි මට මේ වැඩසටහනට ආරාධනා කරාට බොහොම නිහතමානීව ඒ ආරාධනය පිළිගන්නවම. ඉතින් අපි කරගෙන යමු. අපි බොහොම ආදරෙන් දිලොම් අපේ වැඩසටහනට පිළිගන්නවා. අපි දැනගන්න කැමති මොනවද මේ දවස්වල දිලොම්ගේ තොරතුරු කියලා. අවුබිමක මේ දවස්වල මම අපේ කැම්පස් එකේ එක්සෑම්ස් අපිට කෝල් කරලා තියෙනවා. ඉතින් මේ දවස්වල නම් පොඩ්ඩක් ඩ්‍රාමා වලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න මොකද කැම්පස් එකේ වැඩවලට පොඩ්ඩක් ප්‍රයොරිටි දෙන්න ඕන නිසා. ඉතින් ඒකත් එක්ක ඇත්තට මේ දවස්වල කිව්වොත් නම් මේ දවස්වල මම කරන්නේ ඇත්තනම් කැම්පස් එකේ වැඩත් එක්ක ටිකක් වෙනදාට වැඩිපුර එන්ගේජ් වෙලා ඉන්න එක. මේ දවස්වල ඇත්තටම ඩ්‍රාමා වලට නම් පොඩ්ඩක් නවත්තලා දාලා තියෙනවා. සරසවි විද්‍යාර්ථියෙක් විදිහටත් ටෙලි නාට්‍ය කලාවේ තරුණ නළුවෙක් විදිහටත් දිලුම් ආ ගමන් මගේ තොරතුරු දැනගන්නට අපි සූදානමින් ඉන්නවා. දිලුම් විජේසිංහ කියන චරිතයට අද වෙදි රටක් ආදරය කරනවා. ඉතින් ඔබට ඔබ පිළිබඳව තියෙන නිර්වචනය මොන වගේද? ඔව් බිමික මට මා ගැන තියෙන නිර්වචනය. ඇත්තටම මගේ ජීවිතේ මට දෙන්න පුළුවන් නිර්වචනය තමයි මම ජීවිත ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරන මිනිසෙක් සහ ඒ ඉලක්කය වෙනුවෙන් ගන්න තියෙන ඕනම තීරණයක් ගන්න මිනිසෙක් සහ ඒ ගත්ත තීරණ වෙනුවෙන් කවදාකවත් පසුතැවෙන්නේ නැතුව ඒ ලැබෙන ප්‍රතිඵල වලට සතුටු වෙන මිනිසෙක්. ඒක මම මේ විදිහට මගේ ජීවිතේ අත්විඳින්න පවතිනවා. ඇත්තටම මගේ ජීවිතේ නිර්වචනයක් විදිහට දෙන්නව නම් මම කියන්නේ මගෙන් එළියට අවිල්ල මගේ ජීවිතේ මම එක්ස්ප්ලේන් කරොත් මම හිතන්නේ මම ඉලක්කයක් වෙනුවෙන් ඉතාමත් කැප වෙලා වැඩ කරන කෙනෙක් විදිහට දකින්නවා මම. ඇතුගල් පුරෙන් කලා ශාස්ත්‍රයට පෑයු දිලුම් විජේසිංහ කියන මේ තරුවට ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙන්නේ කොහොමද? දිලුම් ශාස්ත්‍රයට මම පිවිසෙන්නේ ඇත්තටම තිර පරීක්ෂණ හරහා. සමහරවිට තිර පරීක්ෂණ කියන වචනය මේක අහන අයට ගොඩක් පුරු නැතුව ඇති. තිර පරීක්ෂණය කියන්නේ ඇත්තටම කෙනෙක් ජොබ් එකකට ඉන්ටර්වයුව එකක් යනවා වගේ ඩ්‍රාමා වලට අලුත් චරිත හඳුන්වලා දෙන්න කරන එක්තරා විදිහේ පරීක්ෂණයක්. ඇත්තට මේක සම්මුඛ පරීක්ෂණයක් කියලා කියන්න පුළුවන්. ඔන්න ඔයගේ සම්මුඛ පරීක්ෂණ හරහා තමයි මම මගේ ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වෙන්නේ. ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න අතරතුරේ ඔබ ජනප්‍රිය වෙන්නේ රංගන ශිල්පියෙක් විදිහට. රංගනය ඔබේ ජීවිතයට මොන වගේ වෙනසක් එකතු කළේ? ඇත්තටම කියනවා රංගනීය ජීවිතයට එකතු කරපු වෙනස ගොඩයි. ඒක ගොඩාක් ලොකු දෙයක් කියලා කියන්න පුළුවන්. ඒකෙන් මට හැබැයි හැම වෙලෙම හම්බුනේ ලැබිලා තියෙන්නේ ලැබෙන්න තියෙන්නේ 100% හොඳ ප්‍රතිඵල කියලා මම විශ්වාස කරනවා. මගේ රංගන ජීවිතේ මට අරන් ආපු දේවල් තමයි ගොඩාක් යාළු මිත්‍රාදී මට හදලා දුන්නා. ඒක තුළ ගොඩාක් මිනිස්සු මට අඳුන්වලා දුන්නා. මිනිස්සු සහ මිනිස්සුන්ගේ චරිත ලක්ෂණ. එතකොට ජනප්‍රියත්වය අරන් ආවමට මිනිස්සු ළඟට ගියාට පස්සේ මිනිස්සු අපිට ප්‍රතිචාර දක්වන විදිය වෙනස් කරන්න පුළුවන් වුණා රංගන ජීවිතේට.
එතකොට මගේ ජීවිතය ඇත්තටම දුකින් හිටපු කාල පරාසය අඩු කරන්න පුළුවන් වුණා රංගන ජීවිතයට. එතකොට මගේ ජීවිතේ ආත්ම විශ්වාසය ඇති කරන්න පුළුවන් වුණා. තව දුරටත් මට තව ගමනක් යන්න පුළුවන් කියලා මට මගේ තුලින් දැනගන්න පුළුවන් වුණේ මම රංගන ජීවිතයට ඇතුළු වුණ නිසා. තරුණෙක් විදිහට අතවන විට නිර්මාණය වන ටෙලි නාට්‍ය පිළිබඳව ඔබේ අදහස මොකක්ද? තරුණෙක් විදිහට අදහස් පළ කරනවා නම් අද ටෙලි නාට්‍ය කලාව තියෙන තැන ඉස්තර තැනට වඩා වෙනස්. හැබැයි ඒක 100%ක්ම නරකයි කියන්න බෑ, 100%ක්ම හොඳයි කියන්නත් බෑ. තරුණෙක් විදිහට මම දකින්නේ අද තියෙන ටෙලි නාට්‍ය කලාව තරමක් දුරට තව පොඩ්ඩක් හැදෙන්න දැන් කීපයක් තියෙනවා. ඉතින් ඒ දේවල් හැදුනොත් හොඳයි කියලා විශ්වාස කරන කෙනෙක් මම. අද තියෙන ටෙලි නාට්‍ය කලාව රසය මූලික කරගෙන ගොඩක් වෙලාවට තියෙන්නේ. හැබැයි අපි කම්පෙයා කරොත් කම්පෙයා කිරීමත් එක්ක අපිට දැනගන්න හම්බ වෙනවා රසය විතරක්ම නෙමෙයි ටෙලි නාට්‍ය කලාව කියන්නේ ඇත්තටම අර්ථයක් තියෙන ඕන දෙයක්. ඉතින් සමහර තැන්වල මම දැකලා තියෙනවා තරුණෙක් විදිහට ඒ අර්ථය නැතුව රසය විතරක් අපි හැමෝට ඒක නැත්තම් රසය විතරක් අපේ හැමෝට අරගෙන නිර්මාණ. ඉතින් මම හිතනවා ඒ දේවල් ටිකක් වෙනස් වුණොත්, ඒ දේවල් තවදුරටත් බ්‍රෂ් අප් වුණොත් අපේ ටෙලි නාට්‍ය කලාවම ලංකාවේම තියෙන ටෙලි නාට්‍ය කලාව තව ගොඩාක් ඉස්සරහට යයි කියලා මේ ආපු දුර වගේ. කලා ක්ෂේත්‍රයට පිවිසෙන නවකයින්ට ඔබට අනුව තියෙන අභියෝගමන වගේද? මට අනුව දෙන අභියෝග ඇත්තටම මට අනුව දෙන අභියෝගය නම් ඇත්තටම කලාවට දැන් එන්න පාරවල් වැහිලා තියෙන්නේ. එකක් මේ රටේ තියෙන තත්ත්වය, රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය. ඇත්තටම ඒක එකක් නෙවෙයි, මම හිතන්නේ ඒකම තමයි සියලු දේ ඩිපෙන්ඩ් වෙන්නේ. මේ සියලු දේ රඳාපවතින්නේ ඒකමද? ඉතින් මට දැනන දේ තමයි ලංකාවේ අපි ඉන කාලෙට වඩා මම ගොඩක් කන්නේ, මම ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් විතර ඇති. හැබැයි ඊට වඩා ආත්පසින් වෙනස් දැන් අලුත් කෙනෙක් ක්ෂේත්‍රයට එන්නකොට මෙයාට පහු කරන්න වෙන මාර්ගයට හම්බ වෙන බාධක ටික ඊට වඩා වෙනස්. මොකද ඇත්තටම මේගොල්ලන්ට එන්න මේ මාර්ගයත් සෑහෙන දුරට වැහිලා ගිහිල්ලා තියෙනවා. සහ ඒක හරි අමාරුයි දැන් ඉන්න. මට දැනන අභියෝගය තමයි මේගොල්ලන්ට එන්න තියෙන පාරවල් සෑහෙන දුරට වැහිලා ගිහිල්ලා. ඔබේ අධ්‍යන කටයුතු සම්බන්ධයෙන් ඔබට ඇති අනාගත බලාපොරොත්තු මොනවද? නියෝපෙමික මගේ අධ්‍යන කටයුතු සම්බන්ධයෙන් මගේ තියෙන අනාගත බලාපොරොත්තු තමයි මුලින්ම මගේ අධ්‍යන කටයුතු මම හරි පර්ෆෙක්ට් විදියට, එහෙම නැත්නම් හරි ගමනානුකූලව මම මේ දෙක ඉදින් නිම කරන්න ඕනේ. ඉන් පස්සේ මගේ ජීවිතේ බලාපොරොත්තු තියෙන ඒ හරහා ලැබෙන වෘත්තිය කරන්ද එතන මගේ වෘත්තිය මේ විදිහ මම හදාගෙනමින් ඉන්නවා. රංගන ජීවිතයට අමතරව ඉතින් මගේ පළවෙනිම අරමුණ තමයි සෙල්ලම් මම මගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගෙන ඉන්නවා කියන එක. එතනින් එහාට මම මගේ ජීවිතේ තාම ප්ලෑන් විතරයි ගහලා තියෙන්නේ. ඒක ඩිපෙන්ඩ් වෙන මගේ ඩිග්‍රී එකත් එක්ක. අද අපිත් එක්ක කතා කරන මේ දිලොම්ම නිර්මාණය කිරීම පිළිබඳව කෘතවේදී ලෙස ඔබ කාවද සිහිපත් කරන්නේ? ඔබෙමක ඉස්ලාම ඕනම කෙනෙක් ජීවිතේ අපි මේ ලෝකෙට එන්නේ අම්මයි තාත්තයි හරහා. ඉතින් ඒ මූලික පදනම දාන්නේ මගේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි මාව හදනවා, ඊටස්මාව පෝෂණය කරනවා, ඊටස්මාව කැම්පස් එකට යවනවා. ඒ අදන මට හදලා දෙනවා. ඉතින් ඒත් එක්කම තමයි ජීවිතේට ගොඩක් අයට සහෝදර සහෝදර ඉන්නවා, එමෙ නැති ඇත් ඉන්නවා. ඉතින් මගේ ජීවිතේ මට උදව් කරන්නේ මගේ අයියා. ඒ හරහා ලොකු පණ්ඩරයක් මට හම්බ වෙනවා. ඉන් පස්සේ මගේ පවුල ආච්චි සීයා, ඉතින් නම් වශයෙන් කියන්න බෑ ඒ අය. ඒගොල්ලෝ මට ගොඩාක් ලොකු ශක්තියක් වෙනවා. ඒගොල්ලන්ට සමහර තැන්වලදී ශක්තියක් වෙන්න බෑ මගේ ශේෂ්ත්‍රයට අදාළව, මගේ ශේෂ්ත්‍රයට අදාළව. නමුත් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් ශක්තිය සමහර වෙලාවට දෙන්නේ වචනකින් වෙන්න පුළුවන්, සමායට ඒක වතුරු විද්‍රෝහයක් වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ ඒක ඒ කාලෙදි දුන්නා. ඒක නිසා මට මගේ තුල තියෙන ආත්ම විශ්වාසය තව ටිකක් ඉස්සරහට ගිහිලා දිනා. ඒක ඒ දේ ටිකක් ප්‍රශප් වෙලා දිනවා. ඉතින් සහ මගේ කලාවට සම්බන්ධ මතක් කරන්න ගත්තොත් මම කියන්න ඕනේ මගේ ජීවිතේ මේ වෙනතික මම කරපු නිර්මාණවල සෑම අධ්‍යක්ෂවරයෙක්ම, සෑම පිටපත් රචකයෙක්ම,
සෑම නිෂ්පාදකවරයෙක්ම මගේ ජීවිතේ දෙයක් හදලා දුන්නා. ඒගොල්ලෝ තවදුරටත් හදලා දෙමින් ඉන්නවා. සා අධ්‍යාපන ශිෂ්‍යයෙක් ගත්තොත් මට මගේ ජීවිතේ දෙයක් උගන්න පුරුරු. මගේ දෙක ප්‍රියාලු මේ හැමෝටම ගොඩක් ස්තුතියි කියලා මම මෙලයි මතක් කරනවා. ඉතින් දෙලොප් අපි ඔබට සුබපතනම් ඔබේ අනාගත ඉලක්ක සහ අරමුණු වලට ළඟා වීමට හැකියාව ලැබේවා කියලා. ඒත් එක්කම අපි ඔබට ස්තුතිවන්ත වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ කැම්පස් රේඩියෝ සමග සම්බන්ධ වුණාට. ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අපි ඔබට සමු දෙනවා. ඔබට ජයං ජයම වේවා. අද සබඳ සරසවිය හැඩකලේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යාර්ථී තිලුම් විජේසිංහ සහෝදරයා. අපේ මීළඟ හමුව අගෝස්තු 26 දින සෙනසුරාදා සවස 6ට ඔබේ සවනට සමීප වන්නේ තවත් දක්ෂ සරසවි සහෝදරයෙක් හෝ සහෝදරියක් සමගයි. අවසරයි එසේනම් නැවත හමුවීමේ බලාපොරොත්තුෙන් සබඳ සරසවි වැඩසටහනින් සමුගන්නට දිගටම රැඳී සිටින කැම්පස් රේඩියෝ සමගින්. අද වැඩසටහන් නිෂ්පාදනය සජානි සිල්වා, තරුෂි ප්‍රනාන්දු, කවීෂා විධානකේ සමගින් පියුමිකා ලක්ෂාණී. වැඩසටහන් පිටපත තරුෂි ප්‍රනාන්දු. වැඩසටහන් අධීක්ෂණය තිල්මිකා අත්නායක සමගින් මනීෂා හංසමාලි. වැඩසටහන ඔබ වෙතගෙන ආවම පියුමිකා ලක්ෂාණී. ඔබ සැමට සුබ රාත්‍රියක්. ඇකඩමියාවෙන් එහා ගිය උන්ගේ ගුවන් විදුලි අවකාශය සබඳ සරසවි සබඳ සරසවි.